අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් 49 ලක්ෂය ඉක්මවයි මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1027 දක්වා ඉහළට मेरठ कोरोना रोगी दहस इक्मवा किए द रोगी पालने के लिए सार्थकाई बाहर समाचार रोगी हम वन है सौख्य सेवा अध्यक्ष जनरल बरिया किया है अम्फन सुलेखुनाटुव दिवेने इवतट गंगावले चलमट्टमत पहले पसे दिस्रुक दहायक टपनवु नाये में अनुतुरु एंगवीम तवतुरटाक बलपवत्वे මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම තෙවන දිනටත් සලකා බැලීම ඇරඹේ. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. ලොව පුරා COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 49 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරටින් ඊයේ දිනේදී කොරෝනා වෛරස ආසාදිත නව රෝගීන් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී හඳුනා ගැනුණු නව රෝගීන් 35 දෙනාම නාවික හමුදා සාමාජිකයින්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 35 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමට මෙරට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඊයේ දින හඳුනා ගැනුණු නව රෝගීන් 35 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 445 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ පුද්ගලයන් 569 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. කුවේටේ රැකියා සඳහා ගොස් එරට නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 466 දෙනෙකු කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යාන දෙකකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන වී තිබෙනවා. ඉන් පළමු කණ්ඩායම ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වූ අතර එහි ශ්‍රී ලංකිකයින් 287 දෙනෙකු සිටි බව ගුවන්තොටුපළ අපවාර්තාකරු ප්‍රකාශ කළා. දෙවන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකිකයින් 179 දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි සියලු පුද්ගලයන් විෂ විජහරණය කිරීමෙන් අනතුරුව නිරතහයන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. කොළඹ නගර සභාව විසින් අඛණ්ඩව සිදු කරන PCR පරීක්ෂණවලට අනුව අද දින PCR පරීක්ෂණ 120ක් කොළඹ මැණින් වළඳපළ සංකීර්ණයෙන් ලබාගෙන තිබෙනවා. අහඹු නියදයක් ලෙස ප්‍රජා සම්ප්‍රේ ලබා ගැනීමේ වැඩපිළිවෙල අනුව මෙම පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙවනතුරු කොළඹ නගර සභාව බල ප්‍රදේශය තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 3100ක් බවයි කොළඹ නගර සභාවේ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ මාස දෙවැනිදා සිට අද වනතුරු කොළඹ නගර සභාව බල ප්‍රදේශය තුළ කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝගීකු හමු වී නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. මේ සඳහා යොදා ගන්න හමු සාම්ප්ලේ වන්නේ මැනින් වෙළඳපොලේ සේවය කරන වෙළඳාම් කරන පුද්ගලයන්, බඩු උස්සන පුද්ගලයන් සහ අවට සේවය සඳහා උදව් වන පුද්ගලයන්. අහඹු නියදයක් වශයෙන් තෝරාගෙන එක වෙළඳ සැලකින් එක්කෙනෙක් වාගේ අරගෙන මුළු මැනින් වෙළඳ සැලේම කව වෙන විදිහට තමයි අද පරීක්ෂණ කිරීමට නියමිත වෙන්නේ. මේ මාසේ දෙවනිදා ඉඳලා අද වෙනතුරු ලබාගත් ප්‍රජා සාම්පල් වලින් එක රෝග කොවිඩ් රෝගියෙක්වත් අපිට වාර්තා වෙලා නැහැ.
COVID-19 වසංගතයේ හේතුවෙන් ලොවපුරා සිදු වූ මරණ 324,000 කින් වාර්තා වෙනවා. මෙවන විට වාර්තා වන සමස්ත ගෝලීය ආසාදිතින් සංඛ්‍යාව 49,41,000 ඉක්ම වාර්තා වෙනවා. ලොවපුරා COVID-19 ආසාදිතින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් ඇමරිකාව සතු වීම ගෞරවයක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ එමකින් රට තුල COVID-19 පරීක්ෂණ සිදු කිරීම ඉතා යහපත් මට්ටමක පවතින බව පෙනී යන බවයි. අද වන විට ඇමරිකාව හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා තිබෙනවා. වාර්තා වන සමස්ත මරණ කරන 93,000 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 1552ක් වාර්තා වී තිබුණා. ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්. එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 103කට ආසන්න වන අතර සිදුව ඇති සමස්ත මරණ කරන 2837ක්. මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව දහස ඉක්මවා ගියද රෝගය පාලනය කිරීම සාර්ථක බවත් බාහිරින් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව දාහි සීමාව ඉක්මවා ගියා. නමුත් අපට නාවික හමුදාවෙන් හමුවන රෝගීන් හැරුණකොට වෙනත් ප්‍රදේශවලින් වෙනත් සමාජයන්ගෙන් රෝගීන් හමුවන්නේ නැති බව කිව යුතුයි. ඒ නිසා මෙම සිද්ධිය හැරුණකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ අවස්ථාවේ පාලනය වී ඇති බව පැහැදිලියි. ඒ වගේම මෙම නාවික හමුදාවේ තුල පැතිරීමත් පාලනය කර ගැනීමත් ඒ වගේම එය ඉන් පිටතට පැතිරීම වැළැක්වීමත් කියන කරුණු දෙක කෙරෙහි විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඊයේ දිනේ COVID-19 ආසාදිතයන් ලෙස 35 දෙනෙක් හඳුනා ගන්නවා. ඒ 35 දෙනාම නාවික හමුදාවේ උදවිය. ඒ වගේම මේ අනුව නාවික හමුදාවේ ආසාදිත සංඛ්‍යාව 600 ඉක්මවා පවතිනවා. මේ නාවික හමුදා මේ පවතින තත්ත්වය පිළිබඳව 4 දෙනෙකුෙන් යුත් වසංගත වේද කණ්ඩායමක් යොදුණු ලැබුව ඕන් විසින් ඒ අවශ්‍ය කරන ඒ පරීක්ෂණ පවත්වා ඒ සම්බන්ධයෙන් කළ යුතු කාරණා පිළිබඳ පැහැදිලි තීරණ අප විසින් නාවික හමුදාවට ලබා දීලා තියෙනවා. මේ අනුව මෙම තීරණ ඉතා හොඳින් හමුදාව විසින් ක්‍රියාත්මක කරනවා ඇති. මේ තීරණ අතර ඇතැම් නාවික හමුදා උදවිය දුරස්ථ නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීමත් සිද්ධ වෙනවා. ඊයේ දිනේ 1100කට ආසන්න සංඛ්‍යාවක් PCR පරීක්ෂණ කරනු ලැබුවා. දැන් මේ දිනවල PCR පරීක්ෂණ එක්තරා ආකාරයකට වැඩිවීමට නියමිතයි. එම නාවික හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවල සාම්පල් ගැනීමත් ඒ වගේම දිවයින්ට පැමිණෙන වෙනත් රටවල් වලින් පැමිණෙන උදවියගේ PCR පරීක්ෂණ ගැනීමත් තුල හෝටල් සහ ආපන ශාලා නැවත ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සෞඛ්‍ය අංශයේ උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පබා පලිහවර්ණ මහත්මිය පවසනවා. විවාහ මංගලෝත්සව හොටෙල් ඒ වගේම අතරම ආරම්භ කරන්න ප්‍රථමයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ උපදෙස් ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අනුව තමයි දැන් විවෘත කරපු සැලුන් විවෘත කරෙත් ඒ ආකාරයට පවත්වන්නට යෙදුණු අඩු සංඛ්‍යාවකින් තිබුණු විවාහ මංගලෝත්සවත් පැවැත්වුවේ ඒ ආකාරයට. ඉතින් ඒ වගේමයි හෝටල් ඒ වගේම රෙස්ටුරන්ට් යන ඒවායිත් ප්‍රදේශයේ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් පරීක්ෂා කරලා තමයි මේ අවශ්‍ය නිර්ණායක තීරණය කරලා තමයි මේව ආරම්භ කරන්න වෙන්නේ. එතකොට ඒකම දැන් හොටෙල්ස් ගැනත් එතනදී අපි දැනට මේ වන විට ඒ කියන්නේ ආහාර පිටතින් අරගෙන යන ටේක් අවේ වගේ ඒවට අනුමැතිය දීලා තියෙනවා පොලිසිය විසිනුත් මේ අවස්ථාවෙත් යම් යම් මෙහෙම රෙස්ටුරන්ට්ස් පවත්වගෙන යනවා. තවමත් ඇතුළට ඇවිල්ලා ඒ එකට ඉඳගෙන ආහාර ගැනීම වගේ තත්ත්වයන් තමයි මේ වන විට තාම ක්‍රියාත්මක නොවන්නේ. ඉතින් මේ කටයුතු සියල්ලටම ඒ අවශ්‍ය නිර්ණායක මේ වන විට සකස් කරලා තියෙනවා. එතකොට ඒ ගැසට් පත්‍රිකාවක් මගින් මේ පිළිබඳව ඔබට ඉතා ඉක්මනින් දැනගන්නට හැකි වේවි. ඒ කොහොම වුණත් ඒ හොටෙල්ස් පැවැත්වුවත් අර සෞඛ්‍ය නිර්ණායක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. අම්ෆන් සුලිකුණාටුව මේවන විට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම 5 දසමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිස්ත්‍රික්ක 10කට පනවා තිබෙන නායෑම් අනතුරැඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා.
පවතින අයහපත් කලකුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසක ජනතාව මෙවන විට අපදාපන්ට මුහුණ පා තිබෙනවා. මස්කෙලිය මෞසකලේ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය නගරයෙන් වාහන පිටවීමට වෙන් කර ඇති මාර්ගයේ කොටසක් නායකොස් තිබුණේ මේ ආකාරයෙන්. මෙතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකටම පස්කඳු සහ ගල් පෙරලීමෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු මෙවන විට යථාතත්වයට පත් කර තිබෙනවා. හැටන් සිට කාසල් ග්‍රී ජලාශයට ජලය ගලා බසින දික්කොය පිටාර කැලිමෙන් දික්කොය දරවල වත්තට පිවිසෙන මාර්ගයේ පාලමක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. ඇදහැළුණු අධික වර්ෂාවත් සමග බගවතලව ප්‍රදේශයේ එළවලු වගා ගොවිපලක් මෙලෙස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබුණා. මැදම කඳුකරේ පවතින අයහපත් කාලගුණික තත්වයෙන් ආගරපතන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවුල් 42ක පුත්කලින් 162 දෙනෙකු අවතෙන් වී ඇති බව ආගරපතන ප්‍රාදේශීය සභාව පවසනවා. එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ලිදුල එකමුතුගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ පදිංචි සමාජිකයින් 9 දෙනාගෙන් කිසිවෙකුටත් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ. මෙතර හෙවලකන්ත නායාමේ අවධානමක් මත පවුල් 7ක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගොඩකවිල පොලිසිය කටයුතු කර තිබෙනවා. අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් වේවැල්වත්ත බටේවිල ප්‍රදේශයේ නිවසක කොටසක් නායාමෙන් වයස අවුරුදු 9ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ ඊයේ පස්සුරුවේ අගුලක් පෙරලීමෙන් අවුරුදු 28ක එක් දරුවෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මොහු ආපදාවන්ට ලක්වන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යමින් සිටියේදී මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ සමන් දේවාල ග්‍රාම ප්‍රදේශයේ ජලින් යටවීම හේතුවෙන් තරම ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. මෙතර බටහිර මධ්‍යම බෙංගල බුක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අති ප්‍රචණ්ඩ අම්ෆන් සුලිකුණටුව මෙවන විට ඉතා ප්‍රචණ්ඩ සුලිකුණටුවක් බවට පත් වී ඊයේ රාත්‍රී 11:30 වන විට ත්‍රිකුණාමලයේ සිට ඊසන දෙසින් වයඹ සහ බටහිර මධ්‍යම බෙංගල බුක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව ඊසන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද දින පස්වරුව වන විට බටහිර බෙංගල වෙරළ හරහා ගමන් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම වර්ෂාවත් සමග ජලමට්ටම් ඉහළ යනු ලැබූ කළු නිල්වල ගංගාවල ජලමට්ටම මෙවැනි විට පහත බසමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මහමැතිවරණයේ පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම තෙවන දිනටත් අද ආරම්භ වුණා. ජුනි මස 20 වනදා පාර්ලිමේන්තු මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද පෙරවරුවේ 3 වන දිනටත් ආරම්භ වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනිකලු විහාරයේ සිසිරත ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳපනු ලැබුවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ
ලේකම් ආර්යවංශ දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ඔහුගේ නීතිඥ මුදිත ඒකනායක මහතා කරුණ ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා පෙත්සම් විභාගයේ තවදුරටත් පැවැත්වෙන අතර මෙම පෙත්සම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාජිකයන් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ද අද දින කරුණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට සමාජ මාධ්‍යයේ පළවෙන තොරතුරු සාවද්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පළවෙන ප්‍රචාර සාවද්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන ප්‍රවෘත්තියෙහි සත්‍යතාවක් නොමැති බවයි. බුද්ධ්‍යංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. කොරෝනා වෛරස වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා හමුදාව සහ පොලිස් සහාය ලබා ගැනීම තුළින් රටේ ජාතික ආරක්ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නැවතත් අවධාරණය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට සියලුම බුද්ධ්‍යංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධ්‍යංශ ශක්තිමත් කර ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවද කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සටන් වදිමින් සිටියේදී නැවියන් සිය ගණනක් කොරෝනා වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති පසුබිමක් තුළ දේශීය හා විදේශීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු වලද නියැලී සිටින බවත් සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පැතිරවීම ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය විසින් සිදු කරන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ මැතිවරණයේ ඉලක්ක කරමින් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂය නිතරම කියන්නේ මේ රට ඇරිය එක වැරදි මේ මැතිවරණය කියාගන්න අවශ්‍ය නිසාම තමයි මේ විදිහට මේ කරන්නේ කියලා. එළ බරපතල චෝදනාවක් තියෙනවා. ඔව් මේ වගේ විපක්ෂයක් ඉතාලියේ නැහැ. මේ වගේ විපක්ෂයක් ස්පාඤ්ඤේ නැහැ. මේ වගේ විපක්ෂයක් ඇමරිකා එක්සත් ජනපදෙත් නැහැ. අවාසනාවට මෙහෙම නල්ලමල්ලේ විපක්ෂයක් තියෙන්නේ ලංකාවේ විතරයි. දැන් ඉතාලියේ තවමත් මිනිස්සු සිය ගණන් මැරෙනවා දවසකට. ඒත් මේ සීමා කරලා තියෙන නීති ලිහිල් කරලා තියෙන මොකද ඡන්දයක් තියන්නද? නැහැ. රටේ ආර්ථිකයේ ක්‍රමානුකූලව පණ ගන්නවන්න ඕන. සාමාන්‍ය ජන ජීවිතයට හුස්ම ගන්න ඉඩ දෙන්න ඕන. නැත්තම් මිනිස්සු මැරෙන්නේ වෙන ලෙඩ හැදිලා. ඇමරිකා එක්සත් ජනපදයේ වුණත් මේ ලොක්ඩවුන් නීති ක්‍රමානුකූලව දැන් ලිහිල් කරගෙන යනවා. ඉතින් ඒ තැන්වල මේ විදිහ විපක්ෂයක් නැති හින්දා මේ විදිහ විවේචන ඉල්ල වෙන්නේ නැහැ. දැන් මේ පාර්ලිමේන්තුවක් නැහැ. දැන් ඡන්දයක් පැවැත්වෙන්නේ නැහැ. මේ හින්දා මේක ව්‍යවස්ථා අර්බුදයක් වෙලා අධිකරණයට ගිහිල්ලා තියෙනවා. මේක මෙච්චර දුර දිග යන්න දෙයක්ද අමතුමා? ගියායකින් අහන්න ඕනේ අධිකරණයට මෙහෙමනේ දැන් ඒගොල්ලෝ කරන්න වැඩක් නෑ ඉතින් ඒගොල්ලෝ උසාවි යනවා උසාවි ගියාට ප්‍රශ්නයක් නෑ ඉතින් නීතියට අනුව සියල්ල කෙරෙන්නේ ඒ නිසා අපිට ඒක කිසි චගිතයක් නෑ අමතුම මේ වෙලාවේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අවශ්‍ය වෙලාවද අමතුම ඔය ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න යෝජනා සම්මත කරගෙන කටයුතු කරලා තිබෙන්නේ පහුගිය ආණ්ඩුව කාලේ මේකට රජයේ මුදල් වැය කරන්නේ නැහැ මේකට වැය කරනවා කියලා කියන්නේ ක්‍රිකට් කවුන්සිලේ මුදල් ICC එකේ මුදල් සහ ක්‍රිකට් බෝඩ් එකේ මුදල් මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවැරදි තීන්දුවක් ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ජනාධිපතිතුමා කියනවා මම පාර්ලිමේන්තුව මට කැඳවන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එතුමට අමතක වෙලා තියෙනවා එතුමගේ විධායක බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැත්නම් සැප්තැම්බර් මාසේ දෙවනිදා වෙනකන් මේ පාර්ලිමේන්තුවේ කාලේ එහෙමම තියෙනවා. එතකොට එතනින් පස්සේ තමයි අවුරුදු පහ සම්පූර්ණ වුණාට පස්සේ තමයි පාර්ලිමේන්තුව නැවත වතාවක් පාර්ලිමේන්තුව මැතිවරණයකට යන්න ඕනේ. ඒක නොකිය දැන් කියනවා ඒක කැඳවන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ සහ අනිකුත් පක්ෂ ගණනාවක් අද අධික හමුවට ගිහිලා තියෙන්නේ මේ විවස්ථානුකූලව ගැටලුව විසඳලා දෙන්න කියලා. ඒ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා දැන් මං හිතනවා අපිට අධිකරණයෙන් විශ්වාසවන්ත පිළිගත හැකි ස්වාධීන අපක්ෂපාතී තීන්දුවක් ලබා දෙයි කියලා. දැන් රට ක්‍රමක්‍රමයෙන් ඒකාධිපතිත්වයට යනවයි කියන හඬ තමයි ලෝකෙට ඇහෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි රජයේ මිලිටරි පාලනයකට යනවා. ආණ්ඩුව කොරෝනා පාලනයට නොව මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව ඌව පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
කොරෝනා වසංගතය හමුවේ ලංකාවේදී නම් මේ වසංගතය හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විවිධ මතවල හිටියා අපි ඉන්න ඕන නම් එක මතයක මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා මේ රට ආරක්ෂා කරනවා කියන මතයේ ඉන්න ඕනි නමුත් අපිට ආණ්ඩුවේ පැත්තෙන් විශේෂයෙන්ම පෙනුනේ ආරම්භයේ ඉඳන්ම ඉක්මනට මැතිවරණේ තියා ගන්න ඕනි තුනෙන් දෙකක් ගන්න ඕනි ඒ හින්දා ජනතාව ඒකට අල්ල ගන්න ඕනි රවට්ට ගන්න ඕනි මුලා කර ගන්න ඕනි කියන පැත්තෙන් තමයි මේ කට්ටිය කොරෝනා වසංගතේ කලමනාකරණය කළේ හින්දා ඉක්මනට ඡන්දෙට යන්න බැලුවා ජීවිත පැත්තකින් තියලා ජීවිත නැතුණක් කමන්නේ ඡන්දෙ තමයි අංක 1 කියලා හිතුවා අපිට පේනවා එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගයේ කිව්වට වට ඇති එක්සත් කමකුත් නැහැ ඔතන ඇති සමගියකුත් නැහැ ඒ කට්ටිය කල්පනා කරා තව ආණ්ඩු වට්ටලා මේ මැතිවරණයට යා ගන්න පුළුවන් නම් හොඳයි ඉඳ කාලයක් යන්න දුන්නා තාණ්ඩු අනිවාර්යෙන් වැටෙනවා ඉඳ කල් මරන්න ඕනි කල් ගන්න ඕනි ඉතින් ඒ කට්ටිය එහෙම කල්පනා කරා ඒ අතරේ ටිකක් ඈතට යනකොට ඒ කට්ටිය කල්පනා කරා දෙකට බෙදිච්ච එක යාලට පාඩුයි ආපහු එකට එක්කහුව වෙන්න පුළුවන් නම් හොඳයි එහෙනම් මේ නාම යෝජනා කැන්සල් කරලා අවලම් කරලා ආපහු chance එකක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා කොරෝනා පැත්තකින් තියලා තමන්ගේ දේශපාලන බලය ගැන හිතමින් ඒ කට්ටිය කටයුතු කරන ස්වභාවයක් හැමෝම නැතත් වැඩි බහුතරයක් එහෙම කටයුතු කරන ස්වභාවයක් අපට පේනවා බදුල්ල අධ්‍යාපන කොට්ටාෂයේ විදුහල්පති වරුන්ගේ සුබසාධක සංගමයේ විසින් බදුල්ල මහරෝහලේ අලුතින් ඉදිකරන ලද වාට්ටුවක ඇඳන් සඳහා අවශ්‍ය මෙට්ට තොගයක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. සෑම වසරක් පාසාම විදුහල්පති වරුන්ගේ සුබසාධක සංගමයේ විසින් සංවිධානය කරන ලද සුහද හමුව මෙවර නොපැවැත්වීමටත් එම මුදල් භාවිතා කරමින් මෙම මෙට්ට තොගය පරිත්‍යාග කිරීමටත් විදුහල්පති වරුන්ගේ සුබසාධක සංගමය තීරණය කර තිබෙනවා. කලුතර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී කලුතර දොඩම්ගොඩ තුන්වන පටුමගේ නිවසක් කුලියටගෙන මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එම නිවසේ මුළුතැන්ගේ භාවිතා ක්‍රමයෙන් ඉතා රහසිගතව මෙම ජාවාරම සිදුකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. කහල්ල පල්ලිකලේ අබේ භූමියේ සිට ගම්වැදුණු මුවකු ගෙවත්තක් වටා ඉදිකර තිබූ ආරක්ෂිත දැල්වැටක ගැටීමෙන් අනතුරුටපත්ව සුනකයන්ගේ ග්‍රහණයට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් ගම්වාසීන් විසින් අදාළ මුවා බේරාගෙන වනජීවී නිලධාරීන් හට බාර දීමට කටයුතු කර තිබෙනවා. ගෙවත්තට යාබදව ඇති කැලේ සිට අධික වේගින් පැමිණ ඇති එම මුවා වැටී ගැටීමෙන් මෙලෙස අනතුරුටපත්ව ඇති අතර සිදුව ඇති එම අනතුරින් මුවාගේ මුඛය හා ගෙල ප්‍රදේශයන්ට හානි සිදුව ඇති බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශයේ මාන්තේනී ප්‍රදේශයේ ජීවත්වන පවුල් 50කට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම වලචින ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ කමලනේෂන් මහතා විසින් සිදු කරනු ලැබුවා. තනමල්විල හම්බේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී වියලි ගංජා කිලෝග්‍රෑම් 40ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සබස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.